බොලිවුඩේ කින් කාන්, එහෙම නැත්නම් ෂාරුක් කාන්. ෂාරුක් කියන්නේ බොලිවුඩ් පුරවරේ සුරූපිනියන් බොහොමයක් එක්ක සිනමාවේ ආදරණීය වුණු කෙනෙක්. ඒක කොයි තරම්ද කියනවා නම් තිරයේ පෙන්වතියන් ෂාරුක් එක්ක ගලපලා බලන්න ෂාරුක්ට ආදරය කරපු රසිකයනුත් බොහොම උනන්දු වුණා. කටකතා බොහොමයක් තිබුණා වුණත් එක කටකතාවකින් ෂාරුක්ට ලේසියෙන් ගැලවෙන්න බැරි වුණා. ඒ ෂාරුක් සහ ප්‍රියංකා චොප්‍රා අතර තිබුණා කියන රහස් සම්බන්ධය. ඒක ඇත්තටම කටකතාවක් විතරයි. ෂාරුක් සහ ප්‍රියංකාගේ සීමාව ඉක්මවා ගිය සමීපකම් ගැන ගෞරිට ඉවසුමක් නැතුව ගියා කියලත් ඒ සමයේ ඇතැම් පුවත්පත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ කියන්නේ හරියටම 2011 අවුරුද්දේ. ෂාරුක් ගැන මේ කම්පන සහගත ප්‍රවෘත්තිය ෂාරුක්ගේ රසිකයන්ට නම් දරාගන්න අමාරු විදිහ එකක් වුණා. මොකද ඔවුන් නිතරම ෂාරුක්ව සැලකුවේ බොලිවුඩේ සදාකාලික ප්‍රේමවන්තයා විදිහට, ගෞරවාන්විත ප්‍රේමවන්තයෙක් විදිහට. ඒ ගෞරවය එහෙම් පිටින්ම නැතිබංගස්ථාන කරපු ෂාරුක් අනියම් පෙමක සුව විඳිනවා කියන එක රසිකයන්ට ඉවසුම් දෙන්නේ නැතුව ගියා. ෂාරුක් සහ ප්‍රියංකා ගැන කටකතා පැතිරෙන්නත් බොහොමයක් හේතු තිබුණා. මේ දෙන්න සමීපෙන් ඉන්න ඡායාරූප පවා ඒ දවස්වල, ඒ කියන්නේ සමාජ මාධ්‍ය ලොකුවට ජනප්‍රිය නොවුණු කාලෙක පුවත්පත් මාධ්‍ය තුල පළ වුණා. ඒ විතරක් නෙවෙයි, ප්‍රියංකාගේ තාත්තා නැති වුණු වෙලාවේ ෂාරුක් ඇවිත් ඇය එක්ක දුක බෙදා ගන්න වීඩියෝවත් ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා තිබුණා. ෂාරුක් ඇය වෙනුවෙන් දුක් වෙනවා ඕනෙකට වැඩි කියලා සමහර රසිකයින් ප්‍රතිචාර දක්වලා තිබුණා. කොහොම වුණත් එක්තරා වැඩසටහනකදී ෂාරුක්ට මේ ගැන සමාව අයදින්න සිද්ධ වෙනවා. ඒ ගැන මං අතිශයින් කනගාටු වෙනවා. සමාවෙන්න, ඒ මම කරපු කිසිම දෙයක් නිසා නෙවෙයි, කෙලින්ම එයා මගේ යාළුවෙක් නිසා විතරයි. ඇය මට ඉන්න සමීප මිතුරයක්, මගේ හදවතට සමීප මිතුරයක්. හැමදාම ඒක එහෙමයි. ඒ වැඩසටහන ඇතුලේ ඒ විදිහට කිව්වා වුණා. ෂාරුක් තමන් කරන කියන දේ ගැන බොහොම පරිස්සම් වෙන පාටක් පේන්න තිබුණා. ඒ කියන්නේ ෂාරුක් කිසිම වෙලාවක තමන් ගැන හරි ප්‍රියංකා ගැන හරි සැක සංකා ඇති නොකර ඉන්න තරම් අතිශය පරීක්ෂාකාරී වුණා. ඒ මොන දේ වුණත් ෂාරුක්ගේ නිහතමානීකම කොයි තරම්ද කියනවා නම් ෂාරුක් රසිකයන්ගෙන් සමාව ඉල්ලන්නේ මේ විදිහේ කටකතාවක් පැතිරුණු එකට. ඒ සමයේ වයසින් කුඩා කෙනෙක්ුණු ප්‍රියංකට යම් යම් අවස්ථාවල මිත්‍රෙක් විදිහට තමන් උපකාර කළා කියලත් ෂාරුක් කියලා දෙනවා. ෂාරුක් සහ ප්‍රියංකා ගැන මේ කතන්දරයත් එක්ක මෑතකත් සමහර ඡායාරූප අන්තර්ජාලයේ කතාබහට ලක් වෙනවා. ෂාරුක්ගේ සමාව අයදීමත් එක්ක රසිකයන් ෂාරුක්ට තවත් වඩා සමීප වෙනවා. ෂාරුක්ට වෙනදටත් වැඩිය භක්තියක් ගෞරවයක් ඔවුන් ඇති කරගෙන තිබුණා. ඒ කියන්නේ මේ වීඩියෝ එකට ගොඩක් අය දාලා තියෙන කමෙන්ට්ස් වලින්ම ඒක තේරෙනවා.